Neth News. ආයුබෝවන් මාධ්‍යචාර ධර්ම සුරකිමින් ඉදිරිපත් කරන net news උදෑසන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ net news මැදිරියේ සිට මම සමීර බණ්ඩාර වීරකෝන් ප්‍රවෘත්ති සංස්කරණයේ දිල්ෂාන් තුෂාර රත්නායක අතමෙන් ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල net news සිරස්තල ශ්‍රීලා නීපය ගැන තීරණයක් ගන්න මැතිවරණ කොමිසම නීතිපතිගේ සහාය පතයි කලාකරුවන්ටලු ලාංකිකයන් 24 දෙනෙකු කුවේටෙදී අතරංගුවට ටිප රතේ හුලන්නේ වූ පොලිස් නිලධාරියාගේ වැඩ තහනම් වාහන දාවනයේදී පොලිස් නිලධාරින්ගෙන් හිරිහැර සිදුවනවා නම් දැනුම් දෙන්න ඇල්ලීමක් වනිදුහසරංගට ඉන්දිය තරංගාවලියේ ඉතිරි තරංග දෙක අහිමි වෙයි net news ඔබ වෙනුවෙන් දිවි හිමියෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පාර්ශ්ව කිහිපයකට බෙදී යාම සැලකිල්ලට ගනිමින් තමන් කටයුතු කළ යුත්තේ කුමන පාර්ශ්වයක් සමගදැයි නීතිපති දෙපාර්තමේන්තුවෙන් ලිඛිතව විමසීමක් සිදු කර තිබෙනවා. එහිදී ලැබෙන තීරණය අනුව ඊට අදාළ පාර්ශ්වය සමග ඉදිරියේදී තමන් කටයුතු කරන බවයි මැතිවරණ කොමිෂන් සභාවේ උසස් නිලධාරියෙකු net news වෙත කියා සිටියේ. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පාර්ශවය අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වාගේ පාර්ශවය සහ පාර්ලිමේන්තු මන්ත්‍රි දයාසිරි ජයසේකරගේ පාර්ශවය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිළිබඳ විවිධ අදහස් පළ කරමින් සිටිනවා. මේ අතර ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහාය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලබා දෙන බව අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වාගේ පාර්ශවය එකොද්දා ප්‍රකාශ කර තිබුණා. එවන් පසුබිමක් තුළ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ඊයේ ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහාය විපක්ෂ නායකවරයා වෙත ලබා දෙන බවයි. පක්ෂ මධ්‍යම කාරක සභාවේ ගත තීන්දුවේ ලෙසින්ම අපි ආරක්ෂා කරලා තිබෙනවා. අපේ සියලු දෙනාගේ අදහස වුණේ මේ වෙලාවේ සෛත් ප්‍රියදාස මහත්මයා ජයග්‍රහණය කිරීම සඳහා අපි සහයෝගය දිය යුතුයි, මේ ආණ්ඩුව පරාජය කළ යුතුයි, මේ ජනාධිපතිවරයා පරාජය කළ යුතුයි, අපිට අලුත් ආණ්ඩුවක් හදාගත යුතුයි, ඒ වගේම ඒ ආණ්ඩුව හොරගන් නොකරන දූෂිත නොවන ආණ්ඩුවක් බවට පත් කරගත යුතුයි සහ සමාජයේ ඉදිරියට ගෙනියන්න පුළුවන් ශක්තිමත් මේ රට ඉදිරියට ගෙනියන්න පුළුවන් ශක්තිමත් ආණ්ඩුවක් බවට පත් කළ යුතුයි. කෙසේ වෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව, මධ්‍යම කාරක සභාව සහ දේශපාලන මණ්ඩලයන් තුනම ඒකමතිකව තීරණය කළේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට මෙවර ජනාධිපතිවරණයේදී සහාය පළ කිරීමට බවයි අමාත්‍ය මහින්ද අමරවීර පැවසුවේ. අපිට අත්හදා බල බල ඉන්න පුළුවන් කමක්, කයිවාරු ගහන්න පුළුවන්, කියන්න පුළුවන්, පොරොන්දු වෙන්න පුළුවන්, කරන විදි කියන්න පුළුවන්, අඩුපාඩු පෙන්වන්න පුළුවන්, විවේචන කරන්න පුළුවන්. නමුත් මේක කරන්න සමත් වෙච්ච කෙනෙක් නැහැ. සමත් වෙච්ච කෙනා තමයි මේ රටේ ජනාධිපතිවරණයට තරම් කරන රනිල් වික්‍රමසිංහ මහතා. අපි එතුමාට කවදාවත් මම නම් ඡන්දයක් දීලා නැහැ. මම ඔරිජිනල් ශ්‍රී ලංකා කාර්ය. මම මේ දේශපාලනේ පටන් ගත්තේ ශ්‍රී ලංකා එකෙන්. අදත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ කවදා හරි ගෙදර යන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් මිසක් ඔය වෙන පක්ෂයකට ගිහිල්ලා නෙමෙයි. දයාසිරි ජයසේකරයි තිලංග සුමතිපාලයි හැම පක්ෂයකටම ගිහිල්ලා තියෙනවා. UNP එකට ගිහිල්ලා තියෙනවා, පොහොට්ටුවට ගිහිල්ලා තියෙනවා, ආයේ ශ්‍රී ලංකා ගිහින් තියෙනවා. එක සැරයක් නෙමෙයි. එහාට මනිනවා, මෙහාට මනිනවා, පැන පැන ඉන්න කට්ටිය. ඒ නිසා රටේ ජනතාව ඒගොල්ලෝ ගැන විශ්වාසයක් නැහැ. අපි එදා කිව්ව දේ තමයි අද කියන්නේ. අපි මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අත්හැරලා යන්නේ නැහැ. මේ පක්ෂයේ ඉඳගෙන තමයි අපි අපේ ජනතාවට අවශ්‍ය සේවාවන් කරන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වත්මන් තත්වය සම්බන්ධයෙන් එම් පක්ෂයේ උපලේකම් සහ මාධ්‍ය ප්‍රකාශක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දෙසනායක net news සිවුවනමානේ වැඩසටහනට එක්වමින් මෙලෙස අදහස් පළ කළා. විජේදාස රාජපක්ෂ හිටපු අධිකරණ මැතිතුමත් අපතෙන්පත් කරා. එතකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සම්බන්ධයෙන් තියෙනවද නැත්නම් පරිභාෂිත වෙන්නේ අපිට අදාළ නැහැ. වෙනම දෙයක්. ඒතකොට ඒ සභාපති ඒ පක්ෂයට සම්බන්ධ සමාජගත ප්‍රශ්න සභාපතිකම් දෙනවද කියන්නකෝ පක්ෂවල නිකන් මේ පාර යන ගමන් අඩකලා. එහෙම දෙනවද පක්ෂ දේවා. එතකොට එහෙම වුණොත් වෙන්නේ නැහැ. ඔබ දන්නවනේ පාර යන ගමන් කෙරේට කතා කරලා එන්න එන්න කියලා සභාපතිකම් දෙන්නේ. ඒ පක්ෂින් නලින් මිසුන මොකද වෙන්නේ. ඉතින් ඒක ඇවිල්ලා මේ ඇත්තටම මේක අපිටත් තේරෙන්නේ නැති කාටත් මධ්‍යම කාල සභාව කැඳවල විධායක සභාව කැඳවල බොහොම ප්‍රජාතන්ත්‍රවාදී ආකාරයට තීන්දුව අරගෙන විවිධ මත තිබුණේ මත සාකච්ඡා කරලා මොකද අපි පාඩම් ඉගෙන ගත්ත පක්ෂයන්නේ කොටබේ රාජපක්ෂ ජනාධිපති කරන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වගේම
කැඳවලා අපි ජනාධිපතිත් එක්කත් අපේ මැදිම කාර්ය සභාවට හම්බ වුණා. කැඳවල ඔය ගැටලුත් කිව්වා. බලයට පත් වුණාට පස්සේ වෙන්නේ වෙන එකන්නේ. පසුගිය වසර හතර තුළ රාජ්‍යංශවල සහ පෞද්ගලිකංශවල රැකියා ලබා දී නොමැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඉදිරි වසර දෙක තුළදී රැකියා ලබා දීම සඳහා රට තුළ නව වැඩපිළිවෙළක් ආරම්භ කළ යුතු බවයි යාපනයේ ප්‍රදේශීය පැවති වැඩසටහනකට එක්වමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේ. අවුරුදු හතරක් රැකියා දීලා නැහැ. පුද්ගලික අංශේවත් ආණ්ඩුවේ අංශේවත්. අපිට දැන් තියෙනවා මේ ප්‍රශ්නේ විසුම් හොයලා මීළඟ අවුරුදු දෙක තුනේදී රැකියා ඇති කරන්න. එහෙන අවුරුද්දේ ඉඳන් විශාල සංවර්ධනයක් ආරම්භ කරන්න අපි ඉන්නේ. මම පුද්ගලික අංශයට කිව්වා අපි ඔක්කොම එකට එකතු වෙලා කොහොම හරි රැකියා ආධාර මාර්ග ඇති කරන්න ඕනේ. සමගී ජනබලවේග රජයක් යටතේ සියලු ආරක්ෂක අංශ නියෝජිතයන්ගේ ගැටලු විසඳීම සඳහා ජනාධිපති කාර්ය සාධක බලකාය පිහිටුවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. විපක්ෂ නායකවරයා මෙම අදහස් පළ කළේ ගම්පහ ප්‍රදේශයේ පැවති රණවිරු සමුළුව අමතමින්. අපි කරන පළවෙනිම දේ තමයි කෘතගුණ දැක්වීම, කෙලෙහි ගුණ දැක්වීම. පත් වෙලා පැය 48ක් ඇතුළත රණවිරු ප්‍රජාව වෙනුවෙන් යුද හමුදාව, නාවික හමුදාව, ගුවන් හමුදාව, පොලිසිය, සිවිල් ආරක්ෂක ශේෂ්ත්‍රය සහ සියලුම ආරක්ෂක ශේෂ්ත්‍රයන් වෙනුවෙන් ඔබ සුරකින්න ජනාධිපති කාර්ය සාධක බලකාය පළවෙනි පැය 48 ස්ථාපනය කරලා රණවිරු සුබ සාධනය ජාතික ප්‍රමුඛතාවයක් හැටියට පත් කරලා විශේෂයෙන්ම වන් රැන්ක් වන් පෙන්ෂන් අධිකාරියක් වෙනුවට ඔබගේ සුභසාධනය වෙනුවෙන් දෙපාර්තමේන්තුව ඒ සුභසාධන වැඩපිළිවෙල තුළ දරුවන්ගේ අධ්‍යාපනය, තමන්ගේ නිවාස ඉඩම් අවශ්‍යතාවය, සෞඛ්‍ය අවශ්‍යතාවයන්, ඒ වගේම රණවිරු ප්‍රජාව නැවත පුහුණු කරවලා නව නිපුණතාවෙන් කුසලතාවෙන් හෙබි රණවිරුවන් මේ රටේ ජන සමාජයේ ව්‍යවසායකින් බවට පත් කිරීම රණවිරු ප්‍රජාවගේ අයිතීන් සුරක්ෂා කරන්න අපි බොරුවට සිහින මාලිගා නිර්මාණය කරනවා වෙනුවට රණවිරු සුභසාධනය මහ පොළවේ යථාර්ථයක් බවට පත් කරනවාමයි කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. විවිධ ක්ෂේත්‍රයන්හි ආබාධයන්ට ලක්වති පුද්ගලයන් කෙරෙහි ජාතික ජනබලවේග රජයක් යටතේ වැඩි අවධානයක් යොමු කරන බව ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසනවා. කොළඹ පැවති ආබාධිත පුද්ගලයන් පිළිබඳ ජාතික ප්‍රතිපත්ති එළිදැක්වීමේ වැඩසටහනට එක්වමින් ඔහු මේ බව සඳහන් කළා. මම එක සහතිකයක් දෙන්න. ඔබ අප කෙරෙහි තබන බලාපොරොත්තුව විශ්වාසය අපමල් රුණකින්වත් අපි හානි වීමට ඉඩ නොදෙන බවට සහ අද අපේ රට විශාල බිඳවැටීමකට භාජනය වී තිබෙනවා. විශාල කඩාවැටීමකට භාජනය වී තිබෙනවා. ඒ බිඳවැටීමේ කඩාවැටීමේ විශාල වින්දිතයන් බවට පත් වෙලා ඉන්නේ, වැටීම වින්දිතයන් බවට පත් වී තිබෙන්නේ මෙතන ඉන්න ප්‍රජාව. අපි මොනතරම් මේකේ වින්දිතයන් බවට පත් වෙලා හිටියත් මේ රට මෙවැනි තත්යකට පත් කිරීම සඳහා අප ඔවුන්ගේ දායකත්වයක් නොමැති බව. එහෙනම් ඇස් පෙනෙන කන් ඇසෙන චලනයන් නිවැරදි බව තිබෙන මා දන්නේ බුද්ධිය පිළිබඳවන එයයි තමයි දීර්ඝ කාලයක් අපේ රට පාලනය කරේ. මොකද සිදුවී තිබෙන්නේ තමයි ඔවුන්ගේ පාලනයේ ප්‍රතිවිපාක අද සමස්ත සමාජයේම වෙලාගෙන ගමන් කරමින් තිබෙනවා. ඒකෙන් විශාලතම වින්දිත ප්‍රජාව බවට මෙතනින් සහෝදරවරු සහෝදරියන් පත් වී තිබෙනවා. මීට වසර දෙකකට පෙර රට තුළ පැවති අර්බුදකාරී තත්ත්වය සියලු දේශපාලන නායකයන්ට අමතක වී ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශිහාන් සේමසිංහ අනුරාධපුර ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වමින් සඳහන් කළා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විශ්වාස කරමින් ඡන්දය ලබා දුන් පාර්ශ්වකයන් හැරදමා වෙනත් දේශපාලන පක්ෂයක් සමග එක්වීමට කිසිදු අවශ්‍යතාවක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයන් තුළ නොමැති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පොළොන්නරුවේ පැවති වැඩසටහනකට එක්වමින් සඳහන් කළේ.
මම ශ්‍රී ලංකා පොත් ජන පෙරමුණ මෙරටේ ශක්තිමත්ම දේශපාලන යාන්ත්‍රණය අපි කුමන්ත්‍රණයකට අහු වෙලා තිබ්බා 2022 අරගලයක් කියලා. ඒ වගේම නැවත වතාවක් අපි අභියෝගයකට මුහුණ දීලා තියෙනවා. ඉතින් මේ මගේ පිටිපස්සේ ඉන්න මේ රටේ පොත් ජන පෙරමුණ නියෝජනය කරන අහිංසක ජනතාව මේ අභියෝග වලට මුහුණ දීලා පුරුදුයි. අපි යුද්ධයක් ජයග්‍රහණය කරවන්න මේ කැපවීම කරපු ජනතාවක් ඉන්නේ. ඒ වගේම තමයි 17 අවුරුද්දක් එක්සත් ජාතික පක්ෂේ භීෂණෙන් දූෂණෙන් ගුටිකාපු දෙමව්පියෝගේ දරුවෝ තමයි ශ්‍රී ලංකා පොත් ජන පෙරමුණ නියෝජනය කරන්නේ. ඒ වගේම 2006 2001 එක්සත් ජාතික පක්ෂේ ආණ්ඩුව ආපු වෙලාවේ අපේ පාක්ෂිකයන්ට ඒ දීපු දහදුක දුක දරාගෙන පක්ෂයක් නැවත ආණ්ඩු බලයක් ගන්න මහන්සි වෙච්ච පිරිසක් ඉන්නේ. ඒ වගේම යහපාලන ආණ්ඩුවේ මේ රට විනාශ කරනකොට ඒකට විරුද්ධව සටන් කරපු පිරිසක් ඉන්නේ. ඉතින් හැමදාම මේ ශ්‍රී ලංකා පොත් ජන පෙරමුණේ ඉන්නේ ඉතාමත් ශක්තිමත් මානසික කායික වශයෙන් ශක්තිමත් පිරිසක්. මම විශ්වාස කරනවා අපි පටු අරමුණු වලට අපේ ප්‍රතිපත්ති අතාරින්නේ නැහැ. කෙටි කාලීන වාසි වලට අපේ දේශපාලන පක්ෂ සහ ප්‍රතිපත්ති අපි අතාරින්නේ නැහැ. ඉතින් ශ්‍රී ලංකා පොත් ජන පෙරමුණගේ පෙරමුණේ පාක්ෂිකයන්ගෙන් මම ඉල්ලන්නේ ඉතාමත් ශක්තිමත්ව අපි මේ යන මැතිවරණ වලට මුහුණ දෙමු. මුහුණ දීලා පක්ෂයත් රටත් ජාතියත් ජයග්‍රහණය කර අපි රැගෙන යමු. නාගරික රථවාහන කොට්ටාශය තුළදී පොලිස් නිලධාරීන්ගෙන් හිරිහැර සිදුවන්නේ නම් ඒ පිළිබඳ පැමිණිලි කරන ලෙස පොලිසිය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. ඒ අනුව එවැනි සිද්ධීන් 011-432-333 දුරකථන අංකයට පැමිණිලි කරන ලෙසයි නාගරික රථවාහන කොට්ටාශය පැවසුවේ. නාගරික රථවාහන කොට්ටාශයට පිටකොටුව, කොටුව, මරදානැතිලු, කොළඹ හා අවට පොලිස් ස්ථාන 53ක් අයත් වෙනවා. ඒ අනුව එම පොලිස් බල ප්‍රදේශවලදී පොලිස් නිලධාරීන්ගෙන් හිරිහැර සිදුවනවා නම් 011-432-333 දුරකථන අංකයට පැමිණිලි කළ හැකි. මේ පිළිබඳ දැඩි කතාබහක් ඇති වූයේ වත්තල ප්‍රදේශයේදී ටිපර් රථයක රෝදයක හුලං එවූ පොලිස් නිලධාරියෙකු පිළිබඳ වාර්තා වීමත් සමග නෙත් නිවුස් යුටියුබ් නාලිකාවේද එම වීඩියෝ ඇතුළත්. ඒ අනුව අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ඉහළ පොලිස් නිලධාරීන්ගේ අවධානය යොමුව තිබුණා. අදාළ සිද්ධිය පිළිබඳ වාර්තා වීමත් සමග නාගරික රථවාහන කොට්ටාශය අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කමල් පුෂ්පකුමාරගේ එම පොලිස් නිලධාරියා සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කරන ලෙස උපදෙස් ලබා දී තිබෙනවා. ඒ අනුව නාගරික රථවාහන කොට්ටාශයේ සහකාර පොලිස් අධිකාරීවරයෙකු යටතේ සිදු කළ විමර්ශනයකින් අනතුරුව සැකකාර පොලිස් සැරයන්වරයාගේ සේවය තහනම් කර තිබෙනවා. සිද්ධියට අදාළ පොලිස් සැරයන්වරයා නාගරික රථවාහන කොට්ටාශයේ රාජකාරී සිදු කරනු ලැබුවා. කුවේට් රාජ්‍යයේ සංවිධාන කරන ලද සංගීත ප්‍රසංගයක් අතරතුර ඊට සහභාගී වූ ලාංකිකයන් 24 දෙනෙකු කුවේට් රාජ්‍යයේ රාජ්‍ය ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙනවා. අත්අඩංගුවටගත් පුද්ගලයන් 24 දෙනා අතර මෙරට ප්‍රසිද්ධ ගායන ශිල්පීන් කිහිප දෙනෙකු සහ එය සංවිධාන කළ පුද්ගලයන් පිරිසක් සිටින බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ. මේ සම්බන්ධයෙන් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානයක්කාර ඔහුගේ එක්ස් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර තිබුණේ ඔවුන් මුදා ගැනීම සඳහා එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සමග සාකච්ඡා කර අවශ්‍ය කටයුතු සිදු කරමින් සිටින බවයි. එම සංගීත ප්‍රසංගය සංවිධාන කර ඇත්තේ එතර අපේ සංවිධානය විසින් බවයි වාර්තා වන්නේ. 2023-2024 වර්ෂයේ වත්කම් සහ බැරකම් ප්‍රකාශ සිදු කිරීමට නියමිත නිලධාරීන්ගේ ඇතුළු පුද්ගලයන්ගේ වත්කම් සහ බැරකම් ප්‍රකාශ සිය නිල වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව අල්ලසෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසනවා. රජයේ දූරාවලි ලයිස්තුව මෙන්ම අදාළ පුද්ගලයන්ගේ වත්කම් සහ බැරකම් ප්‍රකාශ ලැබෙන පිළිවෙලට අනුව වෙබ් අඩවිය ඇතුළත් කරන බවයි අල්ලසෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පැවසුවේ. ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟපන්දු යවන ක්‍රීඩක වනිදු හසරංගට ඉන්දියාව සමග පැවැත්වෙන එක් දින තරගාවලියේ ඉතිරි තරග දෙක අහිමි වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිවේදනය කරනවා. ඒ දරට අතර පැවති පළමු එක් දින තරග අතරතුරදී වනිදු හසරංගගේ පාදයේ ආබාධයකට ලක්වීම හේතුවෙන් ස්කෑන් පරීක්ෂණයකටද වනිදු හසරංග යොමු කිරීමෙන් අනතුරුව මේ බව තහවුරු වී තිබෙන අතර වනිදු හසරංග වෙනුවට ජෙෆ්රි වෙන්ඩසේ සංචිතයට කැඳවා තිබෙන බවයි වාර්තා වන්නේ. දෙරට අතර දෙවන එක් දින තරගය පසුර 2:30ට කොළඹ ආර් ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩා ගනේදී ආරම්භ වීමට නියමිතයි. ඉන්දියා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති පළමු එක් දින තරගයේ ලකුණු සමවීම හේතුවෙන් ජයපරාජයකින් තොරව අවසන් වුණා. Net News. Net News නිමාව. මිලඟ Net News දහවල් 12ට එතෙක් වැඩිදොරතුරු සඳහා Net News YouTube නාලිකාවට සහ netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න. Net News. ඔබ වෙනුවෙන් දිවි හිමියෙන්.